දෙනෙත් හරියටම සෙට් වෙලා බයක් නානවා. නාන්න පටන් ගත්තේ 11 කාලට. නාන කාමරෙන් පිටතට ඉන්නේ 12 කාලට. සුගඳ සබන් ඇඟ ගාලා හායි හායි. දෙනෙත් තනිවම කියනවා. ඔහු පරණම ඩෙනින් කලිසමට උඩින් සුදු ටී-ෂර්ට් එක අඳිනවා. මේ ඔහුගේ එවරි ටයිම් ෆේවරිට් ඇඳුම. ඒක ඇඳම හදවතට දැන්න නිවන කියන්න වචන නෑ. ඔහු තෙත කොණ්ඩේ අතින් හදාගෙන නොදැනෙන්න ඕඩි ක්ලෝන් ටිකක් ගා ගන්නවා. අම්මා ගෙනත් තිබුණු බියනේත්‍ර ඕඩි ක්ලෝන් එකකින් එන්නේ වෙනස්ම සුවඳක්. ඒක ප්‍රංශයෙන් එන ඕඩි ක්ලෝන් එකක්. බියනේත්‍ර කියන එකේ තේරුම දවසක් දිනෙත් පරිගණකින් හෙව්වා. ඒක ප්‍රංශ නමක්. එහි තේරුම හොඳින් ඉන්න කියන එකයි. කොහොම වුණත් ප්‍රංශයේ ලෝකයට සුන්දර ගොඩක් දේවල් තිළිණ කළ දේශයක්. මේ ඕඩි ක්ලෝන් එකත් ඒ වගේ දෙයක්. මට ඔයා අද දවල් කෑම කන්න එන්න කිව්වා. ඒක මට හරි ලොකු ලන්ච් එකක් දෙයෝ. ලේසි නෑ. හරියට සුරංගනාවියක් මට ලන්ච් එකට ඉන්වයිට් කළා වගේ. ඒක නෙමේ හෙලවිලා ඉන්නෙත්. දෙනෙත් තමාටම කියා ගන්නවා. දෙනෙත් ඇයට දෙන්න කියලා හින්දි සින්දු 20ක් පරිගණකෙන් ඩවුන්ලෝඩ් කරගෙන CD තැටිකට කොපි කළා. ඒවා හරි පරිස්සමින් ඔහු තෝරාගත් ගීතයි. බොහොමයක් සින්දු කියලා තිබුණි ඉන්දියාවේ ජනප්‍රියම ගායකයෙකු සෝනු නිගම් විසින්. ඔහුගේ හැඟීම් බර හඬට ඔහු හරි ආසයි. ඔයත් ආස වෙයි. ඔහුට හිතෙනවා. ඔයත් එන නිසා මගේ බර්ත්ඩේ පාටිය ලස්සනටම දාන්න ඕන. පොඩි සොෆ්ට් ගතියකට. මාලකයට කිව්වොත් කීබෝඩ් එක අරගෙන එයි. හීනියට සින්දුවක් දාන්න. ආරාධන ආරාධනා. ජීවිතේ දිගු ගමනින් අනාථ ඌදා. ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින් ආරාධනා. මාලක අමරදේව මාස්ටර්ගේ ආරාධනා ගීතය ගන්නේ දැස් පියාගෙන. දෙනෙත්ගේ දුරකතනේ නාද වෙනවා. ඔහු තනිවම හිනා වෙනවා. ඔයා රත්තරනේ මේ පාළු දෙනෙත්ට දුන්නේ පුදුම දෙයක් තමා. මේ සිදුවෙන්නේ පුදුමම දෙයක් කියලා ඔහු දන්නවා. නංගි එනව නේද? මේ එනව නංගි. අපි හිතුවා ආඩම්බරකමට අපේ ගෙදරින් කන්න එන්නේ නැතුව ඇති කියලා. එහෙම කරනවද මේ දිනෙත්? සින්දු ටිකක් කොපි කළා. මේක රයිට් වෙනකල් වුණා. සින්දු මටද? තමන්ගෙම කියලා පද රචනාවක් හදාගෙන සින්දුවක් කියනකල් මේ ටික අහන්න. කොල්ල දෙන වචනයක් දෙකක් දානවා ඇඟට පතර නොදෙනී වගේ. එන්නකෝ. කෙල්ල මෝත අද කරගෙන කියනවා. මට දැන් ආසයි එහෙම අලුත් පද රචනාවක් හදාගෙන සින්දුවක් කියන්න. ඇයට හිතෙනවා. පද රචනාවක් තාලයක් සංගීතයක් නැතුව ජීවිතයේ කියපු බයිලාවෙන් ඇය විඳ වේදනාව ඇයගේ දෙමාපියනුයි විතරයි දන්නේ. දෙනෙත් කෙල්ලගේ ගෙදරට යන්නේ හරි පරිස්සමින්. උපන්දිනේ වෙනතුරු ඔහු මේක ස්කීම් එකේ කොල්ලො කෙල්ලන්ගෙන් සඟවා ගන්න යෝන. සියල්ලන්ම බලාගෙන සිටිද්දි ඇය උපන්දිනයට එනවා දකින්නයි දෙනෙත්ට ඕන. අභියෝගයක් දිනව බව පෙන්වන්නේ එහෙමයි. එදාට අපේ යූත් ක්ලබ් එකේ කට්ටිය මං කවුද කියලා දැනගනීවි. කොහොමද මේක කළේ කියලා අහයි උන් ටික. මම මොනවා කියන්නද? මේ ලස්සන කතාව අපි දෙන්න විතරක් දැනගත්තම ඇති දියෝ. දිනෙත් හිතින් කියනවා. පරිසරය පුරා තුනි පොදයක් යනවා. ඒ නිසා ස්කීම් එකම පාළුවට ගිහින්. දිනෙත් හැමීට කිල්ලගේ නිවසට ඇදෙනවා. දැන් මම කාගෙවත් ඇස් දෙකකට පේන්න බෑ. ඒ නිසා කොල්ලා ඒ ගෙදරට යන්නේ හොඳට වටපිට බලලයි. ඇයෝ එනවා බලාගෙන ඉඳලම ගිහින් ගේට් එක විවර කරනවා. කුඩයක් තිහලාගෙනම. දෙමිනවනේ එන්න. කෙල්ල කතා කරන්නේ කුඩේ යටටයි. මේ අඩි දෙක තුන යන්න කුඩයක් ඕන නෑ. ඒත් මේ වගේ සුන්දර යුවතියක් සමග කුඩයක් යටින් යනවා කියන එකත් ඔහු දකින්නේ වාසනාවක් ලෙසයි. දෙනෙත් බලනවා. දම්පාට මල් මල් අත් නැති ගවමට කෙල්ල හරි හැඩයි.
ඔයා ටිකකට කලින් නාලා අවුටෑගේ වරල්සිං එන ආයුරේද ශැම්පු සුවඳ එනවා. නෑමෙන් පසු මූහුණට එන පවිත්‍ර පාටි ඇය නෑවිලා උන්නේ. දොරළඟදි කෙල්ල බලනවා, කොල්ලව හුවෙනවා. ඇය අන්තම් සිනාවගේ මුව සරසාගෙන බිම බලාගන්නවා. දැන්ද නෑවේ, මේ කොණ්ඩෙත් එතයි නිනංගේ. ඔහු කියනවා, ඒකද බැලුවේ? ඇයට අහන්න හිතෙනවා, වේලේ මේ වැස්සේ? ඔහු කියනවා, තුවායක් අරගෙන ආවනම් කකුල් දෙක ළඟ ඉඳගන්න කියලා හොඳට පියදාලා දෙන්න තිබුණා. දෙනෙට කියන්න හිතෙනවා, කියන එක වෙනත් එහෙමනේ, මේ කොණ්ඩෙ තිත පාට, කෙල්ලගෙත් කට, අපි කොල්ලොනේ. බියනේත්‍රද ගෑවේ දේවාංගනේ තතනමින් වගේ ආනවා. ඇයි මේ සුවඳ හොඳට අඳුරනවා? ඇගේ ළඟ තවමත් කැඩුවේ නැති හොඳ මාර්ගයේ බියනේත්‍ර ඕඩිකලෝන් බෝතලයක් තියෙනවා. ඒ අය ගත්තේ ඕස්ට්‍රේලියාවෙනුයි. අම්මා ගෙනාපු එකක්. මම ටික ටික ගහනවා. ඒ සුවඳට මං හරි ආසයි. කොල්ලන්ට මන්මත් සුවඳෙන් එන පර්ෆියුම් ඕන තරම් වෙළඳ පොලේ තියෙනවා. ඒත් ඔහු කැමති ඒ සුවඳට. ඒ ඇයි කියලා හිතනවා. ගේට් එක අරින්න එනකොට මම හිතුවා මේ අටවසරේ ළමයෙක් මෙහෙට ඇවිත් කියලා. නංගි කෙනෙක්. ඔහු කියන්නේ අද තමාගෙන් පේන්නේ එවැනි ලාබාල පෙනුමක් කියලයි. දේවාංගනේ බිම බලාගෙන හිනා වුණා. පරණ ගවුමක්. ඕ ලෙවල් කරන කාලේ ගත් එකක් තමා. ඇයි කියනවා, ඒක ලස්සනයි. කොට කෑල්ලක් ඇදගෙන ඉන්නකොට හාද්දක් දෙන්නයි හිතෙන්නේ ඇස්පියාගෙන. දෙනෙත් තනිවම හිතනවා, හාද්දක් දෙනකොට ඇස්පියා ගන්න කෙල්ල විතරයි මෝඩයෝ, කොල්ල ඇස්පියා ගන්නේ නෑ. ඕගේ හිත ඕට කියනවා, හරි ලව්වේ, මම මීට කලින් උම්මා දීලා නෑනේ. ලැවෙන්ඩර් ඔයිල් ටිකක් ගාගෙන දෝ ඉන්නේ. නාල ගෑවා, ටිකක් බයයි හෙඩෙක් එක එයි කියලා. ඒක කොහොමද හිටිය හැටියේ නතර වුණේ? ආයෙත් අර හිනාව පහලට බේරෙනවා. මේක ඇහැලම ලත්තක් වගේ හැම පැත්තකින්ම බේරෙනවා. ඔහුට හිතෙනවා, අපි දන්න අයියා කෙනෙක් මේ මතුරුපු තෙලක් ගෙනත් දුන්නනේ. ඇහැ අමාරුවෙන් කියනවා, දිනෙත් බලාගෙනම ඉන්නවා. කෙල්ල කුඩේ බිම තියෙනවා. ඇත්තම කියන්නද නංගේ? ඒක මතුරුලා තමා ගිනාවේ. ඔහු කියනවා, මතුරුලා? පිලිට් ටිකක් කියලා ලැවෙන්ඩර් ඔයිල් එකට බල පිහිටලවම තමා ගෙනත් දුන්නේ. ඇයට පුදුමයි. පිරිත් දන්නවද? මංගල සූත්‍රයයි, කරණීය මෙත්ත සූත්‍රයයි, රතන සූත්‍රයයි, දජග්ග සූත්‍රයයි කිව්වේ. ඒවා හරි බල සම්පන්නයි. දෙනෙත් කියනවා, ඔයා පුදුම කෙනෙක්. ඇයට කියන්න හිතෙනවා, ඒක තමා සනීප වුණේ. දවසක පිරිත් ටිකක් කියන ගමන් තෙල් ටිකක් ගාමු. ඔහු කියන්නේ පිරිත් කියමින් තමාගේ හිසේ ලැවෙන්ඩර් ඔයිල් ගල්වන බවද? ඒත් ඇයි දෙනෙත් අයියේ, මොනවද අපි දෙන්න අතර මේ වෙන්නේ? ඇයට හිතාගන්න බෑ. ඔහුගේ මේ දවාලේන සරල නිෂ්කලංක පෙනුමට ඇය හරි ආසයි. ප්‍රශ්නේ තියෙන්නේ ටික වෙලාවක් බලාගෙන ඉන්න බැරිකමයි. අම්මා, මේ දෙනෙත් අයිය ඇවිත්, කෙල්ල කියනවා. ඇගේ දකුණතේ එල්ලෙන සිහින් රන්නත් පළඳනාව දෙනෙත් දැකී විටයි. එය පුංචි රත්තරන් හාටෙල්ලු ලස්සනත් පළඳනාවක්. අත ටිකක් ඉල්ලගෙන බලන්න ආසයි ඒක. ඕ හිතනවා, ආ පුතානේ, නංගි එක කතා කර කර ඉන්න පුතේ, ගොටකොළ සම්බෝලේ හදලා ඉක්මනට කන්න කතා කරන්න. අම්මා කියනවා, මම ඕනනම් ගොටකොළ සම්බෝලේ කපලා දෙන්නම් අම්මේ. ඕ කියද්දි අම්මයි දුවයි මූණට මූණ බලා ගන්නවා. අම්මට කපලා දෙනවද? මට හොඳට කපන්න පුළුවන් අම්මේ, අපි අම්මගෙන් අහලා බලන්න. අම්මා ඔයාව දුවෙක් වගේ තමයි හදලා තියෙන්නේ.
ඔහොම ඉන්නකෝ අම්මා සිනාබරව කියලා යනවා. ඇය ඔහුගේ මුණ බලනවා. දුවෙක් වගේ තමා. ඇයට හිතෙනවා පුංචි කාලේ මට අම්මා ගවුමුත් අඳලා දෙනෙත් කියනවා. අම්මා දුගලට ආසාවෙන් ඉන්න ඇත්තේ. ඒකනේ ඒ තාවේ මේ කැත කොළු නාම්බෙන්. ඔහු කියනවා ඇය තොල්පට තද කරගන්නවා. ඒත් එයාට අද ඔයාව දැකලා හරි ආස හිතුණා. මං කෝකයක් අරන් එන්නද නැත්තම් ක්‍රීම් සෝඩා? ක්‍රීම් සෝඩා හොඳයි. මාත් ආස ඒකට. දෙන්නම බොමු එහෙනම්. එතකල් මේක බලන්න. මං දුවල එන්නම්. කෙල්ල ඌ අතර පවුලේ ඇල්බම් එක දීලා යනවා. ටික දුරක් ගිහින් ඇයි බලනවා. දෙනෙත් ඒ පළවෙනි පිටුව පෙරලලා කෙල්ල දිහා බලනවා. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.